සංගීත කතාවට ආදරය කරන ඔයාව ආයිබෝන් කියලා මගේ channel එකට අදත් පිළිගන්නවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Dhanu YouTube නාලිකාවෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් සමග. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සංගීත කතාවේ ඉදිරි දවස් දෙක තුන ඇතුළත සිදුවීමට නියමිත සිදුවීම් කිහිපයක් ගැන. මහීවයි මහීලගේ කට්ටියයි බේරගන්න අසිනී අසිනිගේ 100යි එක්ක අහු වෙලා ගහන plan එකක් ගැනයි මම අද කතා කරන්න යන්නේ. ඒ වගේම මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ කල්පන කියලත් අසේනි හොයාගන්නවා. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මේ යට තියෙන රතු පාට button එකපාරක් click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන notification bell එක all දීලා තියාගත්තොත් මම ඊළඟට ගේන වීඩියෝ notification එකක් මාර්ගයෙන් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මහීලා බලන්න අසේනිගේ 100 පොලිසියට එනවා. ඒ ආවට පස්සේ තමයි දැනගන්නේ 100 අඳුරන පොලිස් නිලධාරියෙක් තමයි පොලිසියේ වයිසි මහත්තයා විදිහට ඉන්නේ. ඉතින් 100 හැම විස්තරයක්ම මේ පොලිස් නිලධාරියාට කියනවා. මහීලාගේ හොඳ ගැන වගේම එයාලගේ පවුලේ විස්තර ගැන සියලුම දේවල් කියනවා. කීවට පස්සේ පොලිසියෙන් රෝහලට කතා කරලා ගුටි කාපු කට්ටියක විස්තර අහගන්නවා. ඉතින් ওই හේතුව නිසා රෝහලේ ඉන්න කට්ටිය පොලිසියට බයේ එතනින් පැනලා යනවා. ඒක නිසා මහීලට chance එකක් එනවා උසාවියෙන් අප ගන්න. ඒ වගේම එතන තිබුච්ච ආයුධවල මහීලගේ ඇඟිලි සලකුණු නැති හින්දා ඒව ගෙනිච්චෙත් මහීලා නෙමෙයි කියලා උසාවියේදී ඔප්පු වෙනවා. මහීලා පොලිසියෙන් නිදහස් වුණාට පස්සේ කල්පනලා එක්කහු වෙලා කතා කරන දේවල් අසේනිට ඇහෙනවා. ඉතින් ඒ වෙලාවේ අසේනි තේරුම් ගන්නවා මේක පිටිපස්සේ කල්පන තමයි ඉන්නේ කියලා. අසේනි ඊට පස්සේ කරන්නේ කල්පනට තීසං වැඩ කරන්න එපා කියලා බැනලා ආපහු අසේනිලාගේ ගෙදරට එන එක. ඉතින් ඉස්සරහටත් මෙවැනි අලුත් දෙයක් දැනගන්න ලැබුණ ගමන මේ වගේ වීඩියෝ එකකින් මම ඔයාලට දැනුම් දෙන්නම්. ඒක නිසා අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් තවත් යාළුවෙකුට බලන්න මේක share කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.